ජයගම ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේදී. මම මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන. අපි දන්නවා අද වෙද්දී මේ වසරට පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු පහක් ගත වෙලා තියෙනවා. 273 දෙනෙක් ජීවිත නැති වෙලා තියෙනවා. ඒ අතර 45ක් පමණ විදේශිකයෝ ඉන්නවා. 40ක් පමණ ළමයි මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම 500ක් පමණ අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මානසිකවත් ඒ අයව අද ඉතා පහත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ඒ අයට මායේ මහානිසක සහනය. උදාහරණයක් ඇරෙට කිව්වොත්, අද වෙද්දි ඒ අය පල්ලිය ඉස්සරහා පාරෙන්වත් යන්න බයකමක් දක්වනවා. ඉතින් ඊට අමතරව මේ පාස්කු ප්‍රහාරය මගින් අපේ රට, අපේ සමාජය කැළඹුවා. ජාතින් අතර වෛරය වැපුරුවා. ජාතින් අතර සමගිය නැති කළා මුල් කාලේ. ඉතින් ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය ඉතා දරුණු ලෙස අපේ සමාජයට බලපෑවා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ යහපාලන ආණ්ඩු සමයේ. නමුත් ඒ යහපාලන ආණ්ඩු සමයේ ඒකට අදාළව ඒක වැළැක්වීම සඳහා කිසිම පියවරක් දැන දැනත් පාස්කු ප්‍රහාර මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා දැන දැනත් කිසිම සාධනීය පියවරක් අරගෙන තිබුණේ නැහැ. ඒ වගේම අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය අන්තවාදී කණ්ඩායමක විතරක් සිදුවුණු දෙයක් නෙමෙයි. ඒ පාස්කු ප්‍රහාරය මගින් දේශපාලන බලය ලබා ගැනීම සඳහා ඊට පසුව පත්වෙච්ච රාජපක්ෂ ආණ්ඩුව සමත් වුණා කියන එක, ඒකට ඕනතරම් සාක්ෂි තියෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපති පාර්ලිමේන්තු තුකේරින් කාර්ය සභාවක් පත් කළා 2019. නමුත් ඒකේ නිර්දේශයන් වලට සිද්ධ වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ඒකේ මම හිතන්නේ 450කට වඩා අධික පුද්ගලයින්ගෙන් සාක්ෂි විමසුවා, කෝටි ගණන් වියදම් කළා. නමුත් ඒක තවම සම්පූර්ණ කොමිෂන් සභා වාර්තාව ජනතාව දන්නේ නැහැ. ඒක බොහොම අමාරුවෙන් කෑ ගහලා අවසානයේ අපේ කාඩිනල් හිමිපාණන්ට දුන්නා. නමුත් අපි දන්නවා දැන් ඒකෙත් කොළ 1500ක් අඩුයි කියලා. ඇයි මේ විදිහට හංගන්නේ? ඉතින් ඊට පස්සේ මූලික අයිතිවාසිකම් නඩු පැවරුවා. ඒ මූලික අයිතිවාසිකම් නඩු පැවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට, රජයේ නිලධාරින් පිරිසකට අවාසනාවකට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නිසා ඔහුට ඒ මුක්තිය දීන නිසා ඔහුට ඒ නඩුවට ගන්න බැරුව ගියා. ඉතින් ඔවුන් වැරදිකාරය වුණා. නමුත් මෛත්‍රීපාලලා මොකද කළේ? ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න තීන්දුව විදිහට වන්දිවත් තවම ගෙවලා නැහැ. මේක තමයි අද තත්ත්වය. ඊට පස්සේ තමයි මෛත්‍රීපාල තවත් එක එක මේ ඩ්‍රාමා දාන්නේ. අනිත් පැත්තෙන් අපි ගත්තොත් අපේ සභාව මුල ඉඳන්ම මේ විදිහෙන් කටයුතු කළා. යුක්තිය වෙනුවෙන්, සත්‍ය වෙනුවෙන් කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, අපි ජාතික ජනබලවේගයේ විතර, අපි පුද්ගලිකවත් අපි හැමදාමම මීගමුවේ බාල්දියන් දී 21 වෙනිදා අපේ සහෝදර සහෝදරියොත් එකතු වෙලා විරෝධතාවක් දැක්වුවා සත්‍ය වෙනුවෙන්. නමුත් අපි අවුරුදු 5ක් පුරා මේ කරපු කිසිම ක්‍රියාදාමයකින් කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න බැරුව ගියා. ඒ තමයි අපේ දේශපාලන සංස්කෘතිය. අපි දන්නවා අද ආණ්ඩු පක්ෂයේ ඉන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුවත්, ඒ වගේම විපක්ෂයත්, ඒ ඔක්කොම හිටියේ යහපාලන ආණ්ඩුවේ. එතකොට මේ අද ආණ්ඩුව කියන අයත් විපක්ෂයේ ඉන්න අයත් අද කෑ ගහනවා යුක්තියට වෙන්න ඕනේ කියලා. ආණ්ඩු පක්ෂය යුක්තියට වෙන්න කියලා කෑ ගහ ඉන්න ගමන් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට බලය තිබිලවත්. ඒ වගේම විපක්ෂයේ ඉන්න අයත් කෑ ගහනවා මේගොල්ලන්ට යුක්තිය වෙන්න ඕනේ කියලා. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. හරි ලේසි හැමෝටම කියන එක. නමුත් ප්‍රශ්නේ මොකද්ද? වෙන්නේ නැතිකම. ඒ නිසා විපක්ෂයේ ඉන්න අයත් චූදිතයෝ. මූලික අයිතිවාසිකම් නඩුවෙන් චූදිතයෝ. ඒකත් මතක තියාගන්න ඕනේ. සජිත් ප්‍රේමදාස
කැබිනට් මණ්ඩල ප්‍රධාන අමාත්‍යවරයෙක්, ඒ වගේම අනිකුත් තව අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම අද ඒ විතරක් නෙමෙයි, අද පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලලා මේ රටේ සිංහල අන්තවාදය ප්‍රචාරය කරපු අය පන්සල්වලට සමාවෙන්න, පල්ලිවලට, කතෝලික මුස්ලිම් පල්ලිවලට ගල් ගහපු අය අද කතා කරනවා පාස්කු විඳිදීන්ට යුක්ති ඉටුවෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ තමයි මේ රටේ මුස්ලිම් අන්තවාදයට, සිංහල අන්තවාදයක් තියෙනවා නම් මුස්ලිම් අන්තවාදයක් තියෙනවා නම් ඒ දෙක එකිනෙකාට පෝෂණය කළේ ඒ කට්ටිය. නමුත් ඒ කට්ටියත් අද අද කතා කරනවා සාධාරණත්වය වෙන්න ඕනේ කියන එක. ඒ නිසා කවුරුන් හෝ ආණ්ඩු පක්ෂයෙන් හෝ ප්‍රධාන විපක්ෂයෙන් හෝ බලාපොරොත්තු වෙනවා නම් යුක්තියට වෙයි කියලා විඳිතීන්ට ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒක ඉබ්බංගෙන් පියාටු ඉල්ලනා වගේ වැඩක්. එහෙම ඉල්ලනවා නම්, එහෙම ඉල්ලන දේශපාලකයෝ ඉල්ලනවා නම් ඒක දේශපාලන කුහකකමක්. ඒක තමයි අපි අපේ දේශපාලන සදාචාරය. ඒ කුහකකම් වලින් පිරිච්ච බලය සඳහා කෑදරකමෙන් වෙන දේශපාලන අපේ රටේ තියෙන්නේ. අනිත් පැත්තෙන් අවංක පුද්ගලයෙක්, එයා කතෝලික සභාවේ වෙන්න පුළුවන්, පිට වෙන්න පුළුවන්, බලාපොරොත්තු වෙනවා නම් විපක්ෂයෙන් හෝ මේකට සාධාරණ ඉටුවේ කියලා අපි හිතන්නේ ඒක දේශපාලනිකව දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ මොකද අපි ජාතික ජන බලවේගය ගත්තත් අපි කිසිම දවසක ජාතිය ආගම බලය ලබාගෙන වෙනුවෙන් කටයුතු කළා නැහැ. ඒ විතරක් නෙමෙයි, අපේ පැහැදිලිවම කියන අපේ ප්‍රතිපත්තිය හැම ජාතියක් හැම ආගමකම සංස්කෘතියට ගරු කිරීම, හැම ආගමකටම ගරු කිරීම, හැම ධර්මයකටම ගරු කිරීම. ඒ නිසා අපේ ආණ්ඩුවක් යටතේ නැවත වතාවක් ජාතිවාදී ඕ ආගම්වාදී කලබල ඇති නොවන විදිහට අපි ජාතික සමගිය, ආගමික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ගොඩක් කරනවා. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ මේ ප්‍රශ්නයට විසඳුම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. ඒ ආණ්ඩුව තුලින් අපි අද දෙන ප්‍රතික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කරනු ලබනවා. ඒ නිසා මම කතෝලික සභාවටත් විශේෂයෙන්ම ආරාධනය කරනවා අපිත් එක්ක එකතු වෙන්න, මේ අපි ඉදිරිපත් කරන මේ ප්‍රඥාප්තිය, මේ පොරොන්දු සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ශක්තියක් වෙන්න කියන පණිවිඩය දීමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.